අද අපේ පාලි පන්තියට සහභාගී වන සියලු දෙනාටම තෙරුවන් සරණයි. පාලි භාෂාව තරණේ 101 වෙනි පිටුවේ පළවෙනි පොතේ 101 වෙනි පිටුවේ පාලියට නැගීමේ වාක්‍ය 9ක් ලියාගත්තා. අද ලියාගන්න 10 වෙනි වාක්‍යය ඉඳන් ඔවුන් පර්වතයේ සෑදූ ගෙය පර්වතයේ සෑදූ ගෙය ඇතකු විසින් බිඳ දමන ලදී. මේකත් කර්මකාරක වාක්‍යයක්. ඔවුන් පර්වතයේ සෑදූ ගෙය තේහි ගිරිම්හි සෑදූ ගෙය කතං ගේහං ඇතකු විසින් හත්තිනා බිඳ දමන ලදී. භින්නං තේහි ඔවුන් විසින් ගිරිම්හි කතං ගේහං පර්වතේ සෑදූ ගෙය ඇතකු විසින් හත්තිනා බිඳ දමන ලදී. භින්නං 11 වෙනි වාක්‍ය කිපියා වූ රජු විසින් කිපියා වූ රජු විසින් නුවරට ආ සියලු මිනිස්සු මරණ ලදහ. ඒකත් කර්මකාරක වාක්‍යයක්. කිපියා වූ රජු විසින් කුද්දේන රඤ්ඤා නැත්නම් රාජේන කුද්දේන රාජේන නුවරට සියලු මිනිස්සු නගරං ආගතා සබ්බේ නරා සියලු මිනිස්සු සබ්බේ නරා මරණ ලදහ මාරිතා කුද්දේන රාජේන කිපියා වූ රජු විසින් නගරං ආගතා සබ්බේ නරා නුවරටා සියලු මිනිස්සු මරණ ලදහ මාරිතා. දොළොස්වෙනි වාක්‍ය ඇතා විසින් බිඳින ලද අත්ත ඇතා විසින් බිඳින ලද අත්ත බිම වැටුණේය. ඇතා විසින් හත්තිනා බිඳින ලද අත්ත භින්නා සාඛා බිම වැටුණි. භූමින් පති ඇතා විසින් හත්තිනා බිඳින ලද අත්ත භින්නා සාඛා එක ස්ත්‍රීලිංග පදයක්. බිම වැටුණි. භූමින් පති පසුව දෙනුන් විසින් එහි කොළ කන ලදී. පසුව දෙනුන් විසින් එහි කොළ කන ලදී.
පසුව පච්චා පසුව දෙනුන් විසින් දේනූහි එහි කොල තත්ත සාකා තත්ත පන්නානි තත්ත පන්නානි කොල කාදිතානි කාදිතානි පසුව කියන එක පච්චා දෙනුන් විසින් දේනූහි එහි තත්ත කොළ කනලදී පන්නානි කාදිතානි දහතුන්ගනි වාක්‍ය ඒ දැරිය විසින් ඒ දරිය විසින් රාජ දේවියගින් ඈට ලැබුණු රාජ දේවියගින් ඈට ලැබුණු මල්දම අන් දැරියකට දෙන ලදී. මේකත් කර්මකාරක වාක්‍යයක්. ඒ දැරිය විසින් තාය ධාරිකාය රාජ දේවියගින් ඈට ලැබුණු රාජ දේවියා තස්සා 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 ඇට ලැබුණු මල්දම ලද්දා මාලා අන් දැරියකට දෙන ලදී. අඤ්ඤිස්සා අඤ්ඤිස්සා ධාරිකාය දින්නා මාලා ස්ත්‍රීලිංග නිසා දින්න. ඒ දරිය විසින් තාය ධාරිකාය රාජ දේවියගින් රාජ දේවියා ඇයට ලැබුණු මල්දම තස්සා ලද්දා මාලා අන් දරියකට දෙන ලදී. අඤ්ඤිස්සා ධාරිකාය දින්න. ඒක අවසාන වාක්‍ය ඔව්හු විසින් ඔවුන් විසින් ඔව්හු ඔවුන් විසින් මිලදීගත් අස්සයා මිලදීගත් අස්සයා සොරෙකු විසින් ගෙන යන ලදී. සොරෙකු විසින් ගෙන යන ලදී. ඔවුන් විසින් මිලදී ගත් අස්සයා තේහි කීතෝ මිලදී ගත් අස්සෝ සොරකු විසින් චෝරේන ගෙන යන ලදී. නීතෝ කර්මකාරක අතීත කාලේ තේහි කීතෝ ඔහු විසින් මෙලදී ගත් අස්සෝ අස්සයා චෝරේන නීතෝ සොරා විසින් ගෙන ලදී. ඊළඟ වාක්‍ය 10ක් තියෙනවා කර්මකාරයකට හරවන්න. පහත පෙරෙන වාක්‍ය කර්මකාරයකට පෙරලන්න. පළවෙනි එක
වඩ්ඩකී ගේහානි කරෝති. වර්තමාන කාලේ වඩුවා ගෙවල් සාදයි. එතර වඩුවා විසින් වඩ්ඩ කිනා තතියයි බත්තිට හැරෙනවා. ගේහානි ගෙවල් කරෝති කියන එක කරීයන්ති. ගෙවල් කියන එකයි උක්තේන්නේ කර්මකාරක වාක්‍යයේදී කත්‍ර අනුක්ත වෙනවා තතියයි බත්තියෙන් එදෙනවා. වඩ්ඩ කිනා වඩුවා විසින් ගේහානි ගෙවල් කරීයන්ති කරුන් ලැබේ. දේනි වාක්‍යයේ අස්සෝ රතං ආකඩ්ඩති. අස්සෝ අස්සයා රතං ආකඩ්ඩති රියාදි. එතර අස්සයා විසින් අස්සේන රතං ආකඩ්ඩීයති. අස්සයා විසින් රථය අදිනු ලැබේ. අස්සේන රතෝ රතං ආකඩ්ඩීයති. රතං රත සබ්දේ නපුංසකලිංගය. තුන්වෙනි වාක්‍ය දාසා අස්සේ ආහරිංසු. දාසා අස්සේ ආහරිංසු. ඒක තේරුම දාසයෝ අස්වයන් ගෙන ආහ. එතර දාසයන් විසින් දාසේහි ප්‍රථමයන් තියෙනක තතියාට එනවා. අස්සේ ඒක කර්මය උක්ත වෙන්න ඕන. අස්සා දාසේහි අස්සා ආහාරින්සු අතීත කාලයි. ආ හටා දාසේහි අස්සා ආ හටා. දාසයන් විසින් අස්සයෝ ගෙන එන ලදහ. හතරවෙනි වාක්‍ය හත්ති රුක්ඛා ගාමා හරති. හත්ති හත්ති ඇතා. රුක්කේ ගස්. රුක්කේ රුක්ඛං හත්ති ඇත රුක්ඛං ගස ගාමා හරති. ගමෙන් ගෙන යයි. ඇත ගස ගමෙන් ගෙන යයි. හත්තිනා ඇත විසින් රුක්ඛෝ ගස ගාමා ගමෙන් හරියති. හරියති ගෙන යනු ලැබේ. ඇතා විසින් ගස ගමෙන් ගෙන යනු ලැබේ. පස්වෙනි වාක්‍ය චෝරෝ තුම්හි පහරි. සොරා නුඹලාට ගැසුවේය. චෝරේන සොරා විසින් තුම්හි නුඹලා පහරී චිත්ත ගසනු ලැබුවාහුය. සොරා විසින් නුඹලා ගසනු ලැබුවාහුය. හයවෙනි වාක්‍යයේ මනුස්සෝ හත්තින් බන්දති. මනුස්සෝ මනුස්සෝ මිනිසා හත්තින් බන්දති. ඇතා බඳි. මිනිසා විසින් මනුස්සේන හත්ති පන්දීයති. මිනිසා විසින් ඇතා බඳිනු ලැබේ. මනුස්සේන හත්ති බන්දීයති.
හත්තනි වාක්‍ය දාසෝ අස්සං ආකඩ්ඩති. දාසේන අස්සෝ දාසේන අස්සෝ ආකඩ්ඩී යති. අටවෙනි වාක්‍ය නාරී යෝධනං පචිස්සති. නාරියා ඕදනං පචී ඉස්සති. නවෙනි වාක්‍ය කසකෝ කෙත්තං කසති. ගොවියා කුඹුර සීසායි. ගොවියා විසින් කස්සකේන කෙත්තං කසී යති. ගොවියා විසින් කුඹුර සීසානු ලැබේ. අවසාන වාක්‍ය චෝරා අම්හාකං ගෝණී බන්දන්ති. චෝරා අම්හාකං ගෝනේ බන්දන්ති. සොරු අපගේ ගොනුන් බඳිති. චෝරේන අම්හාකං ගෝනා බන්ධීයන්ති. චෝරේන සොරා විසින් අම්මාකං ගෝනා අපගේ ගොන්නු බන්ධීයන්ති බඳිනු ලැබෙති. පාලි භාෂාව තරණේ සියලුම අභ්‍යාස ලියලා අවසානයි. අනිත් දවසේ පාලි භාෂාව තරණ දෙවෙනි පොතේ ආරම්භ සිට අද අපේ පාලි පන්තියට සහභාගී වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.